තානාපති සේවයේ නිරතව සිටි සියලුම දේශපාලඥයින් පසුගියදා විදේශ අමාත්‍යාංශය විසින් යලි කැඳවා තිබුණා. එපමණක් නෙවෙයි තානාපති කාර්යාලවල සේවය කළ දේශපාලඥයින්ගේ ඥාතීන් දූපුතුන් වැනි අයත් දෙසැම්බර් මාසයේ අගවන විට ලංකාවට කැඳවීමට නියමිතයි. චන්දවලින් පරදින දේශපාලඥයන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලට යෙදවීම නිසා දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ විදේශ සේවය දුර්වර්ණ වුණා. මේ අයට විෂය පිළිබඳ කිසිම දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා වෙච්ච එක හානියක් එක්තරා අවස්ථාවකදී විදේශ සේවයේ කටයුතු කළ විශිෂ්ටයෙකු වන ආචාර්ය ජයන්ත දනපාල පැහැදිලි කළා. රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නවලදී අපේ විදේශ සේවයේ නිරත නිලධාරීන් විසින් සකස් කළ යුතු ලිපි ලේඛන රාශියක් තිබෙනවා. ඒවා කෙටුම්පත් කරන්න විෂය දැනුම අත්‍යවශ්‍යයි. හිටපු නිලධාරීන්ට විෂය දැනුම නොමැති නිසා මෙම ලිපි සකස් කිරීමේ කටයුතු ලෝකයේ පුරා තිබෙන තැරව්කාර සමාගම්වලට බාර දෙනවා. එතකොට විශාල මුදලක් ඒ වෙනුවෙන් ගෙවන්න සිදුවනවා. අපේ නිලධාරීන්ට විෂය දැනුම තිබුණා නම් ඒ මුදල් ඉතිරි වෙනවා. ඒත් එක්කම මොවුන් විෂය ප්‍රාමාණිකයන් නොවන නිසා විදේශ සේවයට අත්‍යවශ්‍ය මූලධර්ම වලින් නොබැදී කටයුතු කරන අවස්ථා තිබෙනවා. ඒ හේතුවෙනුත් ලංකාව විදේශ සේවය තුල අපකීර්තියට පත් වුණා. දේශපාලඥයින් හිතවතුන් සහ ඥාතීන් පත්කිරීම නිසා ලංකාවේ විදේශ සේවය පරිහානියට පත්වුණු දෙයාකාරය එබඳුයි කියලයි ආචාර්ය ජයන්ත දනපාල කියන්නේ. විදේශ සේවයට අලුතින් පත්කිරීමට නියමිත නිලධාරීන්ට ලංකාවට අවශ්‍ය ආයෝජන මූලාශ්‍ර සොයා ගැනීමේ වගකීමකුත් පැවරෙන බව ජනාධිපතිවරයා කියා තිබුණා. ඒ වගේම අපේ රටේ නිෂ්පාදන සඳහා ගෝලීය වෙළඳපළ තුල පංගුවක් අත්පත් කර ගැනීමේ වැඩේ පැවරෙන්නේ මේ විදේශ දූත මණ්ඩලවලට. මේ සඳහා අදාළ විෂය පිළිබඳ අවබෝධය සහ ප්‍රායෝගික දැනුම තිබෙන වෘත්තිකයින් මේ සේවාවන්ට පත්විය යුතුයි. හුදු දේශපාලන පත්වීම් ලද නිලධාරීන් අතිශයින්ම ඉහළ වියදම්කාරී ක්‍රමයකට විදේශ සේවය තුල ක්‍රියා කළ බව ප්‍රකටයි. මෙතෙන් සිට ඒ නාස්තිකාර ක්‍රමයට තිත තබා විදේශ සේවය ලංකාවට ප්‍රයෝජනවත් සේවාවක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා ගන්නා තැත පැසසුම් කටයුතුයි. හදබස වියමන විමලනාත් වීරරත්න.